අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම පුබුදු රත්නායක සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. දුමින්ද සිල්වා සිරගත කිරීමට රංජන් පාර්ශව කිහිපයක් සමග සිදු කළ කුමන්ත්‍රණයක හනපට ආණ්ඩුවෙන් මාධ්‍යට. අපි දෙන්නගම ඉලක්කය ඉලක්කය හරයව යවන එකනි. හිටපු මහාධිකරණ වෙනසුරු පද්මිනී රණවක තීන්දු දුන්නේ උසස්වීම් අපේක්ෂාවෙන් දැයි සිවිල් සංවිධාන ප්‍රශ්න කරයි. මම මෙලාට මේ අභියාචන අධිකරණයේ ඉන්න ඕනේ. මේ දුමින්දගේ කේස් එකයි තමයි මං කරේ. දුකනේ රිටයර් වෙන එක බලලා මට දෙන්න කියන්නේ. පස්සර මඩොල් සීම මාර්ගයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී හත් දිනිකු මරුට. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සිරගත කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පාර්ශ්ව කිහිපයක් සිදු කළ කුමන්ත්‍රණයක තොරතුරු අද අනාවරණය කෙරුණා. අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අදාළ හෙළිදරව් සිදු කළේ හඬපට කිහිපයක්ද මාධ්‍යයට නිකුත් කරමින්. රංජන් රාමනායක එවකට හිටපු නියෝජ්‍ය ඇමතිවරයා CID එකේ හිටපු ශානි අබේසේකර අධ්‍යක්ෂකවරයා අතර හඬපටය අපි හැමෝටම දකින්න අහන්න ලැබෙනු. දැන් ශානි මායිවා යාළු අපි කාලෙකින් ඉඳන් දන්නවා. මගෙන් මොන හරි විශ්වාසයක් වෙලා තියෙනවද? මගෙන් මොකද වෙලා තියෙන්නේ මේ නඩුවට? ඔව් සර්, රණවක මෙලෙන්ද කතා කරපු එක ලොකු ප්‍රශ්නයක්. සර් කතා කරා මේම කියලා ඔහොම අනිත්‍යත්වයෙන්ම පත් වුණොත් එහෙම නෑ නේ. එතන ඉන්නේ පද්මී රණක ගුණ කියලායි අනිත් උනේ මෙයාගේ නම් ටික කිව්වා. අපි දෙන්නගම ඉලක්කය හරයව යවන එකනේ. දැන් බලන්න සර්, ඉරු එකේ ප්‍රවෘත්තියක් යනකොට එක්කලි කොට හරි මොකක් හරි නඩුවක කාටද ගහන්නේ කියලා. දැන් මේ හඬපට දිහා බැලුවට පස්සේ බොහොම පැහැදිලිව පේනවා යහපාලන ආණ්ඩුව නීතිය පොඩිපට්ටම් කරලා විනාශ කරලා තීන්දුව తీරන අරගෙන තියෙන කියන එකට වෙන සාක්ෂි මොනවත් ඕනේ. දැන් මේකේ බොහොම පැහැදිලිව රංජන් රාමනායක මන්ත්‍රීවරයා මේ රටේ අධිකරණයේ ඉන්න විනිසුරුවරුන්ට දුරකථනයෙන් කතා කරලා ඒ විභාගවන නඩුවල සැකකරුවන්ව හිරගෙදරට යවන්න සාකච්ඡා කරන හඬපට මේකේ තියෙන. මේ එකම ලෙඩේලු අපිට තියෙන්නේ. ඔව් හරි. එකම ලෙඩේ තමයි මේ රටේ තමන්ට විරුද්ධව ඉන්න මිනිස්සුන්ව හිරගෙදර දාලා ඒ ලෙඩේ සලිප කරගන්නේ. ඒතර මේ විදිහට මේ ආණ්ඩුවේ දේශපාලන දඩයම් කළා හිරගෙදර ඉන්න කී දෙනෙක් ඉන්නවා? රිමාන්ඩ් මන්දනාගාර ගත කරපු කී දෙනෙක් ඉන්නවා? අහිංසක ජීවිත කීයක් විනාශ වෙලා තියෙනවා? කවුද මේවට වග කියන්න වෙන්නේ? මේ මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරලා තියෙන්නේ. වැරදින කරුම් මිනිහෙක්ව හිරගෙදර යවන එක, රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන එක, ඒ මුළු පවුලම විනාශ කරන වැඩ. ඒතර ඒ පාප කර්මය අද රටට පේන්න රංජන් රාමනායක නළුව හොඳට රඟපාලා තියෙන බව අද එළියට එනවා. සානි අබේසේකර තාම පොලිස් සේවයේ ඉන්න. යහපාලන ආණ්ඩුවේ අමතිවරු එක තැනක වාඩි ගන්නවා. වාඩි ගන නීතිපති දෙපාර්තමේන්තු අයව ගෙන්නනවා. ඊළඟ FCID CID එකේ නිලධාරීන්ව ගෙන්නනවා. අහවල් කෙනාට කරුණා කළ නඩු දාන්න ඌව රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනවා. ඒ තීන්දුව කරනකොට ශානි අබේසේ කරලා වගේ රට ගිය පැනලා ගිය උන්නහලා වගේ ඒ අය ගත්තු තීන්දුව බිවාර්තාවකින් ඉදිරිපත් කළ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනවා. රිමාන්ඩ් එකේ ඉන්නකොට රංජන් රාමනායකලා වගේ අය විනිසුරුවරුන්ට කතා කරලා කියනවා අපේ ප්‍රාර්ථනාවත් ඕක තමයි කොහොම හරි හිරේට යවන්න. නියමටම යහපාලනේ දෝරේ ගලලා තියෙන අවුරුදු පහ ඇතුළේ. ඒ නිසා බොහොම පැහැදිලිව අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා, ගැබැතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ හඬපට සම්බන්ධයෙන් ඉතාම මධ්‍යස්ථව වැඩ කරන පොලිස් නිලධාරීන් යොදවලා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න මේ අසාධාරණ අගතියට පත්තුණු පාර්ශවයන් කෙරෙහි ඔවුන්ට සාධාරණ ඉටුකිරීමක් කරන්න සිද්ධ වෙනවා. ඒක රජයක වගකීමක් හැටියටයි අපි දකින්නේ. විශේෂයෙන්ම ඔබලා කතා කරා දුමින්ද සිල්වා මහත්මයාගේ නඩුව පිළිබඳව. ශානි අබේසේකර සහ රංජන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අතර සංවාදයක් ගීගෙන ගිහිල්ලා තියෙනවා. මේ මොහු සිරගෙදරට යන්නේ මනාප සටනෙහි ප්‍රතිඵලයක් හැටියට. මේ ජව සම්පන්න මන්ත්‍රීවරේ විශාල ජනතාවක් ඔහු ඉල්ලා සිටිනවා. ඔහු නිගරුමේ එහෙමනම් සිරගෙදර කල් කියලා. ඔහු අසනීප කඩුවෙක්
වෙන්න පුළුවන්. ශානි අපේක්ෂකර සිතාමතා අතර සාක්ෂි ගුණ කළා වූ ඒ යකතේම සිරගෙදරට ගියා නම් ඒක බරපතල අපරාධයක්. අදුද්ද ගන්නේ පාර්ලිමේන්තුවේ හිටපු දේශපාලන සගේ කැටියෙ මේ වගකීමට ඔබලයි කරගහන්න ඕන. අපිට බොහොම පැහැදිලිව පේනවා මේ දුරකථන සංවාද දිහා බැලුවම CID එක හැසිරලා තියෙන විදිය බැලුවම නීතිපති දෙපාර්තමේන්තුව හැසිරලා තියෙන විදිය බැලුවම දේශපාලඥයන් අධිකරණ බලපෑම් කරලා තියෙන විදිය බැලුවම එහෙනම් අසාධාරණයක් සිද්ධ වෙලා තියෙන අගතියේ පාර්ශවයට සාධාරණයක් ඉටු කිරීම ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඒ ඉටු කළ යුතු දැන් මතයක් මතුවලා තියෙන ඉතාමත් පැහැදිලිව මේ සංවාදයේදී කාටද වමනා වුණේ දුමින්ද සිල්වා මහතා කිරේට යවන්න කියලා. මෙතෙක් කල ජනතාව හිතන්නේ නැති සමහර විටාට අඩු තීන්දුවත් එක්ක එතුමාගේ සම්බන්ධය. නමුත් දැන් පැහැදිලිව පේනවා එතෙන්ටත් මේක අත දාලා තියෙනවා කියලා. ඒ හඬපතේ තුල තියෙනවා නම් එක්කෙනෙකුටත් යවන්න ඕනේ හිරේට, අනිත් එක්කෙනටත් යවන්න ඕනේ හිරේට, මෙතුමාගේ තුන්වෙනියටත් යවන්න ඕනේ හිරේට. මේ දඬුවම දෙන්නේ නැහැ කියලා එක කියලා නඩුවක් ගොනු කරලා ඒ නඩුව හදලා තියෙනවා නම් දැන් ඔන්න කාරණා තියෙනවා පොලිසියට මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න. තමන්ගේ නිලධාරියෙක් මේකට මැදිහත් වෙලා තියෙනවා නම් නඩුවක් හදන්න. ඒ නිලධාරියාට විරුද්ධව කටයුතු කිරීමට තියෙනවා සාක්ෂි දැන්. ඒ සාක්ෂි අනුව පොලිසිය ක්‍රියා කරන්න ඕනේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම ලබා දීමේ නඩු තීන්දුව ලබා දීමට පෙර මහාධිකරණ විනිසුරු පද්මිනී එන් රණවක මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා දුරකථනයෙන් බලපෑම් සිදු කළ බවට මව්බිම වෙනුවෙන් රණවිරුව සංවිධානය චෝදනා කරනවා. කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඊට අදාළ හඬපට මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් ඔවුන් මෙම අදහස් පළ කළා. රන්ජන් රාමනායක කියන්නේ එක්තරා විදිහකට මානසික ව්‍යාධියකින් පෙළෙන කෙනෙක්. ඒ ව්‍යාධිය තමයි ඔහු බලගත් පුද්ගලයන්ට කතා කරනවා. විනිසුරුවරුන්ට කතා කරනවා, නීතිපති පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීන්ට කතා කරනවා, පොලිසියේ CID එකේ ඉහළ නිලධාරීන්ට කතා කරනවා, වෙනත් දේශපාලකයන්ට කතා කරනවා. මේ හැම කතාව සියල්ලම පටිගත කරලා ඔහු ඒවා CD වලට ඇතුළත් කරලා ඒවා තමන් ළඟ තියාගෙන ඉන්නවා. මට ලැබුණා රන්ජන් රාමනායක සහ CID එකේ ශානි අබේසේකර අතර හඬපටියක්. මේ මගේ ප්‍රශ්නේ ශානි මේකයි. ඔයාගේ ටාගට් එක දුමින්ද යවන එක. මගේ ටාගට් එක දුමින්ද යවන එක. භාරතයේ වයිස් කී ටාගට් එක දුමින්ද යවන එක. ශ්‍රුණිකාගේ ටාගට් එක දුමින්ද යවන එක. එතකොට දැන් අපේ පාර්ශව සියුදුරාමෙන් ඉලක්කයේ දුමින්ද යවන එක වෙලා ඇයි අපි මේ හැප්පෙන්නේ? රන්ජන් ටාගට් එකක් තියෙක නේද? ඒකට හේතුව මේ රන්ජන් නේද? මොකද කියන්නේ ඔයාගේ ටාගට් එකත් මගේ ටාගට් එකත් හිරුනිකාගේ අම්මගේ ටාගට් එකත් දුමින්දව හිරේ යවන එක. එහෙමනම් ඇයි මේ රන්ජන් කියන රහස් පොලිස් නිලධාරියා ගැන අපි වද වෙන්නේ? ඉතින් ඔහුගේ ටාගට් එකත් දුමින්දව හිරේ යවන එකනේ. දැන් ඔහුව යාපනයේ මාරු කරේ ඇයි? දුමින්දගේ තිපුද්ගල නඩු විභාගය තීන්දුව එන්නට පෙර තමයි මේ සාකච්ඡාව. අපි යමු සාකච්ඡාවේ මුලට. හදිසියක් කතා කරන්න පුළුවන්ද? පුළුවන්. සර් වඳින්න අර නඩුවේ සිද්ධිය ගැන කිසිම කෙනෙකුට කතා කරන්න බෑ. ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඇත්තද? ඔව්. බුදුවම්මේ වන්දලා කියන්න සර්. කිසිම තැනක සර්ගේ කටවත් අරින්න එපා. දැන් හොඳම තත්ත්වයට වැවිලා තියෙන්නේ. හා 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 හා. දැන් කොහොමද සර් කතා කරපු එක ලොකුවට පත්තු වෙලා යන්න හදන්නේ? අපි ඒක බැලන්ස් කරගන්නම්. රයිට් රයිට්. මම කාටවත් කිව්වේ නෑ. අද ජනාධිපතිතුමාම වෙනවා පාමාරට. එපයි පස්සේ ගිහින් වඳින්න මුකුත් කියන්න බෑ. දැන් ප්‍රශ්නේ හරි. ප්‍රශ්නේ හරිද? හරි හරි. අරව මැඩම් තේම කෝල් දෙක සභාපති විනිසුරුගේ මතයට එකඟ වෙලා ඒ තීන්දුවට එකඟ වෙයි. එහෙම වුණොත් වැඩේ අවුල්. එතකොට මේ කතාව තුළ තියෙන්නේ මොකද්ද? ඒ තමයි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු හතර දිනක්ව ඝාතනය කළ බවට දුමින්ද සිල්වා ඇතුළු ඒ පිරිසට මරණ දඬුවම දීපු නඩු තීන්දුව. ඒ නඩු තීන්දුවේ හිටියා විනිසුරුවරු තුන්දෙනෙක්. මේ තමයි සභාපති විනිසුරු AL ශිරාන් ගුණරත්න මහත්තයාගේ නඩු තීන්දුව. මම ඒකේ අවසාන ටික විතරක් කියවන්නම්. විශේෂයෙන් තුන්වන විත්තිකරු අත්අඩංගු ගැනීමේ විමර්ශන මෙහෙයුමට අදාළ සාක්ෂි බරපතල ලෙස සැකයට භාජන වී තුන්වන විත්තිකරු අත්අඩංගුවටපත් වූ ආකාරය තුළ සාධාරණ සැකයක් මතුවේ. එකී සැකයේ විමර්ශන ක්‍රියාවලියේ විශ්වසනීයත්වයට හා විනිවිදභාවයට දැඩි ලෙස බලපෑම් සිදු කර ඇති බවට පෙනියයි. විමර්ශනයක් තුළදී පවතින සාධාරණ සැකය තීරණය කළ යුත්තේ විත්තිකරුවන්ගේ වාසියට මිස පැමිණිල්ලේ වාසියට නොවේ. ඒ අනුව මෙම නඩුවේ විශේෂිත සියලු කරුණු සැලකිලි ගැනීමේදී නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන්
තොරව ඔප්පු කිරීමක් සිදු කර නොමැති බව මාගේ මතය වේ. ඒ අනුව නගායති චෝදනා වලින් සියලු චෝදිතයන් නිදොස් කොට නිදහස් කරමි. ශිරාන් ගුණරත් මහත්තයා කියනවා දුමින්ද සිල්වා මහතා ඇතුළු පිරිස නිදොස් කොට නිදහස් කරන්න කියලා. පද්මිනියෙන් රණවක ගුණතිලක මහාධිකර මිනිසුරුතුමී කියනවා මරණ දඬුවම් දෙන්නේ කියලා නඩු තීන්දුවක් දෙනවා. ඒකට අත්සන් කරනවා මොරායස් මහත්තයා. මෙන්න මේ පද්මිනිය රණවකට තමයි නඩු තීන්දුවට ප්‍රථම එවකට අමති රංජන් රාමනායක කතා කරන්නේ. මොකද වැඩේ ෂේප් කියන්නේ? පද්මිනී රණවක සහ මොරායස් එකඟ වෙලා තියෙනවා දුමින්ද සිල්වට මරණ දඬුවම දෙන තීන්දුව ලියන්න. එතකොට මේ වෙනකොට ශානි අබේසේකර දැනගෙන ඉඳලා තියෙනවා සභාපති මිනිසුරුගේ තීන්දුව. ඒකනේ කියන්නේ. දැන් දුමින්ද සිල්වට යන්න තැනක් නැහැ. මරණ දඬුවම ලැබිච්ච අනිත් හතර දෙනාට යන්න තැනක් නැහැ. ඒ අය මරණය එනතෙක් බලාගෙන ඉන්නවා. එහෙමනම් මේ හෙලිදරව්ව අනුව වහාම ක්‍රියාත්මක වුණ පරිදි රංජන් රාමනායක නැවත අත්තනගොඩ ගත යුතුයි. CIDA හිටපු අධ්‍යක්ෂ SSP ශානි අබේසේකර වහාම අත්තනගොඩ ගත යුතුයි. විශ්‍රාමික විනිසුරු පද්මිනියෙන් රණවක වහාම අත්තනගොඩ ගත යුතුයි. එහෙම නොකරොත් අපිට අහන්න තියෙන්නේ කුමට මෙරට අධිකරණයේ නීති හා විනිසුරන් කියලා. අධිකරණයේ ඇතැම් විනිශ්චයකාරවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ මැදිහත් වීමෙන් මාරු වීම, උසස් වීම සහ සේවා දිගු ලබා දුන් ආකාරය පිළිබඳ අනාවරණ වන හඬපට කිහිපයක් සිංහලයේ සංවිධානය ජාතික පොලිස් කොමිසම වෙත අද බහර දුන්නා. එම හඬපට අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සිරගත කිරීම සම්බන්ධයෙන් තීන්දුව ලබා දීමට අදාළ තොරතුරුද ඇති බව එම සංවිධානය අනාවරණ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විවිධ අවස්ථාවල අධිකරණයේ ඇතැම් විනිශ්චයකාරවරුන්ට මාරුවීම්, උසස් වීම් සහ සේවා දිගු ලබා දීම සඳහා කටයුතු කර ඇති බවට සිංහලයේ ජාතික සංවිධානය අද ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කළා. ඊළඟ හඬපටවල තියෙනවා කොහොමද අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට, විනිශ්චයකාරවරියන්ට රංජන් රාමනායක අමාත්‍යවරයා මැදිහත් වෙලා මාරුවීම්, උසස් වීම්, ඊට අමතරව සේවා දිගු හදලා දුන්න ආකාරය පිළිබඳව පත්මිනියෙන් රණවක කියන විනිශ්චයකාරවරියට රංජන් රාමනායක අමාත්‍යවරයා කතා කරන හඬපටේ. මට ඕනේ අභියාචනාධිකරණයට යන්න. දැන් වේකන්සි එකක් තියෙනවා. මම හැබැයි ලිස්ට් එකේ ඉන්නේ 9ට. නමුත් උඩ දෙන්නෙක්ම අයින් කරලා තියෙනේ. දෙන්නට දුන්නේ මනිලාල් වෛද්‍යතිරකයි අරුණ රණසිංහයි. ඔය පාටලී චම්පකලා කිව්වලු ඒ දෙන්න හොරු කියලා. නමුත් තව හොරෙක්ට තමයි දුන්නේ මේ ගාමිණී අමරසිංහ. නඩු තීන්දුව පිරීලා 100 ගණන්. ඔබතුමී අසනීපෙන්න එපා. කිසිම හිතිකමාරුවක් ඇති කරගන්න එපා. අට එච්චි හම් වෙනවා. පර්සනලි කතා කරන්න මම්මයි කතා කරලා කිව්වේ මහත්තයට මේ නම්බරේ උසන්න කියලා. මැඩම් කතා කරන්න ඕනේ කෙලින්ම එච්චීට. වෙන කාටවත් කතා කරලා නැහැ. එච්චී කියන්නේ හරියට අනිත් පැත්තට කියනවා. මම පණ බය දැක්කනේ දර මහන් පීරිස් ඇවිල්ලා හම්බුණා කතා කරා. ඒ වගේම තව ජජ් කෙනෙක් ගැන කියලා තිබ්බා. අපෝ අපෝ එච්චීට නම් මට කතා කරන්න බෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊට වැඩිය හොඳයි. ඒ මහත්තයා ඇත්තටම කියලා තියෙනවා දුමින්දගේ නදියෙන් පැහැදිලිව කෙනුනා කියලා. අපේ සීතේල ඇවිල්ලා මට බැන්නා කියලා ආරංචි වුණාම එහෙම කියලා මට ලෝයර් කෙනෙක් ඇවිල්ලා කිව්වා. මැඩම් මොහන් පීරිස්ලා වගේ නෙමෙයිනේ ඔබතුමීගේ කිසිම නෑ. ඒ කියන්නේවා මෙයාට කට තියන් ඉන්න බෑ කියනවා. තව තැනක මෙයා කතා කරාම ඒක අනිවාර්යෙන් කියන. අම්මෝ මට නම් බයයි. මම ඔබතුමා ගැන ඊට වැඩිය විශ්වාසය තියෙනවා. ඒකයි මං අද උදේ කතා කරේ. ඉතින් කොහොමද ඔයා කියන්නේ මොකද්ද මම යන්න ඕන ප්‍රොසීජර් එක? මම 9 හිටියට දැන් 3-4ට තමයි ඔය දුන්නේ. එයා ඩිපාර්ට්මන්ට් එකට තමයි කට් ඇද්දේ. එයින් පුළුවන් තරම් පැපෙව්වා මේකට. අපි පල්ලෙහාට ගියා. නැත්තම් මම මෙලාට මේ අභියාචනාධිකරණේ ඉන්න ඕනේ. ඒකටම මමත් දුන්මින්දව නිදහස් කරා නම් ඇත්තට බලන්න අපේ නඩුව විතරයි. ඒ ටවුන් හාල් බම් බ්ලාස්ට් කේස් එකයි මේ දුමින්දගේ කේස් එකයි තමයි මං කරේ. දුකනේ රිටයර් වෙන එක බලලා මට දෙන්න කියන්නේ. ඉඩක් තියෙනවද මේ වේකන්සියට? ඔව් වේකන්සි එකක් තියෙනවා. දැන් ඒක සුප්‍රීම් කෝර්ට් එකෙන් ගියේ. එතනට එක්කෙනෙක් දාලා ඊළඟට අභියාචනාධිකරණයට අනේ පුළුවන් නම් මට අරන් දෙන්න. රංජන් රාමනායක මන්ත්‍රීවරයාට පසුගියදා ඇප හිමිවන පදනම පිළිබඳ හෙළි වී තිබෙන හඬපට අනුව ජනතාවට මේ වන විට අවබෝධ කරගත හැකි බව සිංහල රාවේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා. මේ අතර තවත් භික්ෂුන් වහන්සේද මේ සිදුව පිළිබඳ අදහස් පළ කළා.
ශානි අබේසේකර සහ රංජන් රාමනායක අතර ඇතු හඬපටියේ සංවාදය ඒ සංවාදයේ ඉතා පැහැදිලිවම කියනවා මේ භාරත ලක්ෂණ ප්‍රේමචන්ද්‍ර නඩුවේදී ඒ සැකකරුවන් හැටියට නම් කර තිබිච්ච දුමින්ද සිල්වා මහත්මයාට මරණීය දඬුවම් ලබා දීම සඳහා හිටපු මහාධිකරණ විනිසුරු පත්මිනී එන් රණවක මහත්මියට කතා කරපු විත්තිය මේකෙන් ඔප්පු වෙනවා අපි මේ වෙලාවේ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරනවා හිටපු මහාධිකරණ විනිසුරු පත්මිනී එන් රණවක මහත්මියට විරුද්ධව වහම ක්‍රියාමාර්ගයක් ගන්න ඕන හරිනම් විශ්‍රාම වැටුප හරිය අහිමි කරන්න ඕන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි කියනවා පත්මිනී එන් රණවක මහත්මිය සම්බන්ධයෙන් වහම විමර්ශනයක් ආරම්භ කරන්න ඕන අපිට තිබෙන ප්‍රශ්නයක් යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක වෙච්ච අවුරුදු 4 මාර තුල ලබා දුන්නා වූ නඩු තීන්දුව නැවත වතාවක් විභාගයට භාජනය කරන්න ඕනේ නැද්ද ඊයේ දිනේදී රංජන් රාමනායකට අප ලැබුණු ක්‍රමය මොකද්ද කියලා දැන් හිතා ගන්න පුළුවන් රටේ ජනතාවට මේව තමයි ඩීල් කියන්නේ අපි එකයි කිව්වේ දිගින් දිගටම දුමින්ද සෙල්ලලා කියන දේශපාලන සිරකරුවෝ ඔවුන්ට සාධාරණයක් වෙන්න ඕන කියලා එක වෙලාවකදී කියනවා ශානි අවිසේකර මහත්මයා විසින් මම සර්ට වඳින්නම් වඳින්නම් කියන වචනෙම 6-7 වතාවක්ම ඇහෙනවා කවුද කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී රංජන් රාමනායකට ඒ විතරක් නෙවෙයි මං සර්ගේ ගෙදර ඇවිල්ලා මාස 6ක් වළං හොදන්න දුමින් සිල්ලගේ නඩුව ගැන කතා කරන්න එපා මේ පහුගිය කාලේ සිද්ධ වෙච්ච වැදගත් නඩු තීන්දුව ගැන කතා කරන්න එපා ඔහු කාත් එක්කද කතා කරයි කියලා කියන්නේ ඔහු මැඩම් කෙනෙක් එක්ක කතා කරා කියනවා කවුද මැඩම් මිනිසුරුවරියක් අපි දේවත්වෙන් සලකන්නේ නීතිය පිළිබඳව එදා නීතියේ වෙලා තියෙච්ච තත්ත්වෙ මොකද්ද කියන එක මේ දුරකථන සංවාදණින් පැහැදිලිවෙනවා රංජන් රාමනායක කියනවා ශානි අභිෂේකර මගේ ඉලක්කය ශානි ඔයාගේ ඉලක්කය තමයි දුමින්ද සිල්ලා සදාකාලික හිරදරුවන් දාන එක දැන් මේ නඩු තීන්දුවල කොහොමද මේ රංජන් රාමනායක තීන්දුව දෙන්නේ පැහැදිලි වෙන වැදගත්මක තමයි ශානි කියන අවසානට සර් විශ්වාස කරන්න 100%ක් මම ඔහුව හිරේ යවනවා මේ පුජ්‍යලයා ශානි කියන CID එකේ අධ්‍යක්ෂවරයාට කතා කරනවා නිසාන්ත සිල්වා කන්දප්පඩ කතා කරනවා විනුසුරුවරයන්ට කතා කරනවා නඩු සම්බන්ධ වහනවා නඩු වලට උපදෙස් දෙනවා ඒ වගේම විනුසුරුවරියෝ සහ විනුසුරෝ උසස් වීම් ලබා ගන්නත් මේ කියන රංජන රාමනායක කියන පුජ්‍යලයාට කතා කරනවා ඔහු හා දුරකතනයේ හේතුණු සංවාද 121,000 පමණ තිබිලා අත්අඩංගුවට ගන්නවා දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට එරෙහිව නඩුව වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥයෝ කොච්චර තර්ක ඉදිරිපත් කළත් වැඩක් නැහැ ඊට කලින් ඒ සමහර විනුසුරුවරියක් එක්ක සංවාදයේ කේදෙනවා රංජන් රාමනායක සෞහා බම් බ්ලාස්ට් කේස් එකයි මේ දුමින්දගේ කේස් එකයි තමයි මං කරේ දැන් වේකන්සි එකක් තියෙනවා ආයෙන්නේ නොවැම්බර් මට එතකොට යන්න බැ අඩුගානේ රිටයර් වෙන එක බලලා මට දෙන්න කියන්න මට අනේ පුළුවන් නම් මට aran දෙන්නකො මේ කතා කරන්නේ ඉහළ අධිකරණයක විනුසුරුවරිය මොකද්ද මේ කරන්නේ පුජ්‍යලේක් මරණ දඬුවමට පත් කළා ඒ පුජ්‍යලයාගේ නඩුව ගැන කියමින් Tamanට උසස් වීමක් පිළිබඳව ප්‍රකාශ කරනවා කාටද කියන්නේ මේ රටේ 7-5කට වැඩක් නැති මේ ඊයේ පෙරේදා ඒ ලෙවල් ලියපු මිනිහෙකුට කියනවා මට අහවල් අධිකරණේ තනතුරක් කරන් දෙන්න කියලා උසාවියේ නඩුවක් පවතින නිසා සමහර හඬපට අපිට දාන්න බෑ සම්පූර්ණයෙන් දේශපාලන පරිගලීම් මත සිදු කරන ලද සහ සිදු වෙමින් පවතින නඩු සම්බන්ධව නැවත විමර්ශනයක් කිරීම සඳහා වෙනම කමිටුවක් පත් කරන්න කියලා ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා ඒ කමිටුව මගින් එහෙම අසාධාරණයට ලක්විච්ච පූජ්‍යලයන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතාට හිමි වූ නඩු තීන්දුව දේශපාලන බලපෑමක් මත ලබා දුන් නඩු තීන්දුවක් බවට රංජන් රාමනායක මහතාගේ නිවසින් සොයාගත් හඬපටවලින් තහවුරු වන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. මේ අතර තවත් පාර්ශ්ව කිහිපයක් අදාළ හඬපට සම්බන්ධයෙන් අද අදහස් පළ කළා. ඒ තිබුණු ආණ්ඩුවේ දේශපාලඥයෝගේ විතරක් නෙවෙයි ඒ ආණ්ඩුවත් එක්ක එකට දුරාචාරය ගිය ඇතැම් විනිසුරන්ගේ ඇතැම් පොලිස් නිලධාරීන්ගේ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ සියලු දෙනාගේම ඇඳිවත උනා දමන මට්ටමේ හඬපට තොගයක් තමයි අද අපට හම්බෙලා තිබෙන්නේ. දැනට පොලිසිය පිළිබඳව පරීක්ෂණ කරනවා. ඇත්තටම රංජන් රාමනායකගේ නිවස පරීක්ෂා කළේ ඔය අසභ්‍ය වීඩියෝ පට හොයන්න නෙවෙයි. ඔන්න ඔය හඬපට ටික පොලිසිය බාරයට ගන්න ලක්ෂ ගණනක සංවාද තියෙනවා. ඒව අහලා ඉදපත් කරලා ගන්න කාලයක් යනවා. දැන් ඒක හඬපටයක තියෙනවා ඔහු දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයා සම්බන්ධ නඩු විභාගෙත් ශ්‍රේෂ්ඨ
අධිකරණයේ ඉන්න එක්තරා විනිශ්චකාරවරියකට ඔහු දුරකථනයෙන් කරන කතාව. ඊට පස්සේ ශානි අබේසේකර දුමින්ද සිල්වා සම්බන්ධ නඩු තීන්දුව ඔවුන් හිතන විදියට දැන් වෙනස් කරගත්තා කියලා බොහොම සතුටින් රන්ජන් රාමනායකට කරන කතාබහ. එතකොට පැහැදිලිව පේනවා මේ රටේ නඩු තීන්දුවලට පහුගිය ආණ්ඩුවේ දේශපාලඥයෝ සහ පොලිසිය නිලධාරීන් බලපෑම් කළා තියෙනවා. නඩු තීන්දුවට දින කිහිපයකට පෙර තීන්දුව ශානි අබේසේකරලට රන්ජන්ලට සතුටු වෙන්න පුළුවන් තීන්දුවක් නෙවෙයි දෙන්න ගිහිල්ලා තියෙන්නේ. ඒ ගැන කනගාටුව තමයි ශෝකය තමයි ශානි අබේසේකර රන්ජන් රාමනායකට කියන්නේ. කිව්වට පස්සේ තමයි රන්ජන් රාමනායක අදාර විනිශ්චකාරතුමියට කතා කරා. ඊට පස්සේ තමයි ශානි අබේසේකර කියන්නේ දැන් හරි නඩුවේ තීන්දුව අපිට ඕන තීන්දුව වෙනවා දැන් ආයෙ කතා කරන්න එපා කියලා. මොනතරම් නිින්දිත අවලස්සන තත්වයක්ද? සාධාරණයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන අධිකරණෙන් මිනිහෙකුට අන්තිමට හරි වැරද්ද තීරණය වෙන්නේ මේ විදියට. රන්ජන් රාමනායකල කියන දේශපාලන රස්තියාදුකාරයන්ගේ උපදෙස් අනුවද මේ රටේ අධිකරණයේ මිනිස්සු ගැන තීරණ ගන්න ඕනේ. නීතිය කියන්නේ එහෙම එකක්. පහුගිය කාල වකවානුව තුළ දේශපාලන පරිගැණීම් සඳහා මේ උදවිය මොනතරම් පහත් මට්ටමට වැටිලා ක්‍රියා කළාද කියන එක ගැන මේ හඬපටවලින්ම ඔප්පු වෙනවා. අපි සියලු දෙනාම දන්නෝ දුමින්ද සිල්ලා මන්ත්‍රීතුමා හැටියට අපිට කටයුතු කළ දේ එතුමාට වෙච්ච අසාධාරණයි. එතුමා එල්ලුම් ගස්සවල තමයි මේගොල්ලන් නතර කරේ. ඒතකොට එහෙම පොලිසිය රාජකාරිය හරියට කරා නම් ඒ වගේ අවාසනාවන් දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකත් මේ රන්ජන් රාමනායක මැතිතුමාලගේ ඒ ආණ්ඩුවෙන් කරපු දේශපාලන පරිගැණීම් පහත් දේශපාලන ක්‍රියාවක් හැටියට තමයි අපි දකින්නේ. මේ අධිකරණයට කරපු බලපෑම එළිදරව් වෙනකොට මට හිතෙනවා දුමින්ද සිල්වාට කිසියම් විදියක බලපෑමක් තිබුණාද කියලා. කිසියම් විදියක පුද්ගලයක් ඉලක්ක කරලා දේශපාලනයේ දඩයමක් ලෙස කාටෝ දඩුවක් දීලා තියනවා නම් ඒක නම් සාධාරණයි කියලා මම කියන්නේ. දේශපාලන දඩයමකට කවුරු හරි ගොදුරු වී සිටිනවා නම් අපි ඒක නිවැරදි කළ යුතුව තිබෙනවා. මොකද ඉලක්ක සාගත සැලසුම් සාගත උපායශීලී දඩයමකට මේ රටේ පුරවැසියෙක් කවර හෝ මට්ටමක අසු වෙලා තියනවා නම් අපි ඒක දැන් නිදහස් කරන්න අවශ්‍යයි. ඒ දේශපාලන අරමුණෙන් ක්‍රියාත්මක වෙලා නඩු ගොනු කරලා සිරගත කරපු බන්ධනාගාරගත කරපු තීන්දුව ලබා දීපු පිරිස වෙනුනොත් සාධාරණයේ ඉෂ්ට විය යුතුයි කියන මතය අපි ඉන්නවා. ඒ නිසා ඒ වාර්තා පිළිබඳව අධිකරණ කොමිෂන් සභාව විසින් නැවත වාර්තාවක් ඇඳවලා අගමිනිසුරයට පුළුවන්කම තියෙනවා මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න ජනාධිපතිරට ඒ බඳ නැවත පරීක්ෂණයක් කරන්න කියන පුළුවන්කම තියෙනවා. ඒ නිසා විවිධ හේතු නිසා සිරගත වෙච්ච ඒ සියලු දෙනා පිළිබඳව විමර්ශන නැවත සිදු කළ යුතුයි. අපිට මතකයි මීට කලින් හිටපු සොලිසිටර් ජෙනරල්වරු හිටපු අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරල්වරියන් ඒ වගේම හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු පාපොච්චාරණ කරමින් තමන් දේශපාලන බලපෑම් මත දේශපාලන විරුද්ධවාදීන් දඩයමට සම්මාදම් වුණාය නැත්නම් සම්මාද වෙන්න කියලා බලකලායි කියලා ප්‍රසිද්ධ කරා. ඒ සෑම අවස්ථාවකම පසුගිය ආණ්ඩුවේ දේශපාලකයෝ ඒක ප්‍රතික්ෂේප කරමින් නිවේදන නිකුත් කරා. සාක්ෂි තිබුණේ නැහැ. ප්‍රකාශ පමණයි. ඔන්න දැන් සාක්ෂි එළියට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා පොලිසිය සෝදිසි වරෙන්තුවක් ගත්තේ සිල්ලර කාරණයකට නෙවෙයි පසුගිය වසර පහ තුළ අධිකරණයට රාජ්‍ය නිලධාරීන්ට යුක්ති ඉටු කිරීමට බලපෑම් වුණු බවට සාක්ෂි තියෙන තැනින් සාක්ෂි අරගන්නයි. මෙදා පුටේ නම් රන්ජන් විතරක් නෙවෙයි රන්ජන්ට උඩින් හිටිය අයත් අමාරුවේ වැටලා ඉවරයි කියන එක අපි රටට දැනුම් දෙනවා. රන්ජන් රාමනායක මහත්තයා තමයි දේශපාලන අතපෙයින් කරලා තියෙන තමන්ට විරුද්ධ කණ්ඩායමට විරුද්ධව කටයුතු කරන රන්ජන් රාමනායක මහත්තයා විනිශ්චයවලට බලපෑම් කරලා තියෙනවා. පොලිසිය පරීක්ෂණ වලට අත දානවා. අධිකරණයේ නඩු තීන්දුව දෙන්න ඔන්න මෙන්න තියදී ඒකට අත දානවා. රන්ජන් රාමනායක මහත්තයා මේ කරලා තියෙන ක්‍රියාදාමය ගත්තම මම හිතනවා ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍ර විනිශ්චයකාරතුමා මේක පිළිබඳව ඊටා ඉක්මනින් පරීක්ෂණයක් කරන්න. අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හෙමසිරි ප්‍රනාන්දු ලබන 20 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. මෙම නඩුව අද කැඳ වූ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හෙට හෝ අනිද්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමට නියමිත බවයි. පාස්කු ප්‍රහාරයේ වළක්වා නොගැනීමෙන් සාපරාදී ලෙස රාජකාරිය පැහැරහැරීම සහ මිනීමරුම් චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හේමසිරි ප්‍රනාන්දු සහ පූජි ජයසුන්දර බන්ධනාගාරයේ මගින් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මාතා ඉදිරියේ නඩුව අද කැඳ වූ අවස්ථාවේ පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන මහත්වරුන්ගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි. එසේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට හෝ අනිද්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා. දිලීප පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව දන්වා තිබුණද මෙතෙක් ඔහු ඒ සඳහා දිනයක් ලබා දී නැති බවයි. මීට අමතරව අසාද් සාලිහ MLA හිස්බුල්ලායන මහතුරුන්ගෙන් ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා. නඩුව ලබන ලෙසයි.
ශ්‍රී ලංකාව දෙස ධනාත්මකව බලන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කරනවා. එම සංගමයේ නියෝජනය කරන රටවල මෙරට තානාපතිවරුන් අදහමු අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර තිබෙනවා. පංචය ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව යන රටවල තානාපතිවරුන් සහ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා දූත කාර්යාලයේ ප්‍රධානී ඩෙනිස් චයිබ් මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. මෙරට විදේශ ප්‍රතිපත්තිය පැහැදිලි කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට ලොව අනෙකුත් රටවල් හා සමාන වේගයෙන් සංවර්ධනය වීම සඳහා උපකාර කිරීම කලාපීය බල අධිකාරිත්වයට මුහුණ දීමේ ප්‍රශස්තම පියවර බව තානාපතිවරුන්ට පෙන්වා දුන්නා. එහිදී තානාපතිවරුන් සඳහන් කළේ යුරෝපා සංගම් සමාජිකයන් සමග විශ්වාසය වර්ධනය කර ගැනීමේ අත්‍යවශ්‍ය සාධකය වන්නේ අවංක හා කාර්යක්ෂම පරිපාලනයේ බවයි. මුදල් පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමයකින් මිදී නැන ගුණයෙන් පිරිපුන් ශිෂ්ට සම්පන්න සමාජයක් බිහි කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද මහනුවරට පැමිණි අවස්ථාවේදී. අද පෙරවරුවේ මහනුවරට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රථමයෙන් ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අග්‍රමාත්‍යවරයා මහනුවර බහිරව කන්ද ශ්‍රී මහා බෝධි විහාරස්ථානයට පැමිණ එහි විහාරාධිපති පූජ්‍ය යටවත්තේ ධම්මානන්ද හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මහනුවර ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ බාලිකා විද්‍යාලය විවෘත කිරීම අග්‍රමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණේ ඉන් අනතුරුවයි. මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙනරුවේ උපාලි හිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියා. අපේ අගමැතිතුමනි, ධර්මයෙන් තොර අධ්‍යාපනයේ ගියොත් අනාගතයේ මේ රටේ වල් සතු බිහිවෙන එක වළක්වන්න පුළුවන්කමක් නැහැ. ගෙදර බුදුන් අම්මා හැබැයි ඊයේ පෙරේදා මාද්දින් දුටුවා අම්මලා දරුවන්ට සලකන හැටි. ඒ නිසා දරුවොත් හදල මව්පියොත් හදන්නට අපට කාලේ එළඹී තිබෙන බවකුත් එකතකින් පේනවා. අද අපේ රටේ දරුවන්ට දැනුම තිබෙනවා ආකල්ප නැහැ, ආචාර ධර්ම නැහැ, දහම නැහැ. අපි කොහෙද යන්නේ? මේ සමාජයක් ශිෂ්ට සම්පන්න වෙන්නේ නැන ගුණ දෙකම අනිවාර්යයෙන්ම තියෙනවා. අද පාසල්වලින් බොහෝ දුරට ලැබෙන්නේ නැන විතරයි. ගුණ ගැන කතා වෙන්නේ නැහැ, ලැබෙන්නේ නැහැ කියලායි මම විශ්වාස කරන්නේ. ඉතින් ඒක නිසාම පටු කල්පනාකාරියෝ සමාජයට අපි බිහි කරනවා. මේ தත්ත්වය වෙනස් කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. අපේ අරමුණ වෙලා තියෙන්නේ තරඟයක් රැකියාව තියෙන්නේ මුදල් එක්ක. මුදල් හඳහා ලබන අධ්‍යාපනය. අපි ඒ නිසා එතෙන්ට යන්නේ නැතුව මේ විහාර ඇසුරු කරගෙන පාසල් ගොඩ නැගිලා ඒ දරුවන්ට නැන ගුණ දෙකම ලබා දෙන වැඩපිළිවෙල අතිවංශයෙන්ම අපි අගය කළ යුතුයි මම දැඩිසේ විශ්වාස කරනවා. පසුගිය මැතිවරණ පරාජයට බලපෑ මූලික හේතුව තීන්දුව තීරණ ගැනීමේදී මෙතෙක් ක්‍රියාත්මක කළ කල්මැරීමේ ක්‍රියාවලිය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ඊපස්තරුවේ වත්තල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින්. ජනාධිපතිවරණයේදී අපිට මේ අත්පත්තුණු බරපතල ඉරණම එයට ප්‍රධාන හේතුවක් තමයි තීන්දුව තීරණ ගැනීමේ කල්මැරීමේ ක්‍රියාවලිය. අපි අපේ ගමන පටන් ගන්නකොට ප්‍රතිවාදියා හැම ජන කොට්ටාසයක්ම කැඳවලා අමතලත් හමාරයි. අපිට ඒ අසාධාරණයේ සිද්ධ වුණා. තනතුරු තියාගෙන ඉන්න ඇත්තොන්ට අපි කියමු සිරහත් කාලයක් තනතුරු බදාගෙන ඉන්න. ඒ ඇත්තෝ තනතුරු බදාගෙන ඉන්න අතරතුර සජිත් ප්‍රේමදාස මේ මන්ත්‍රී සංඛ්‍යාව රැකගන්නට දිලිහිමියන් රටවටේ ගිහිල්ලා ඒ යුතුයකම ඉෂ්ට කරනවා. අපි මෙදා පාර මහමැතිවරණ ශක්තිමත් සංවිධානයක් තුළින් ජයග්‍රහණය කරනවා ඒකාන්තයි කියන පණිවිඩය ලබා දෙන්නට කැමති. ජයග්‍රහණයට ලක්වුණු ප්‍රතිපත්ති මාලාව ඉස්පිල්ලක් පාපිල්ලක් නැර වහවහම මහපොළොවේ ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් වෙන් කරන අයවැය ඊළඟ සති දෙක ඇතුළත ගෙනෙන්නටයි කියලා රජයට ආයාචනා කරනවා. පාර්ලිමේන්තුවේ 225 දෙනාම අත උස්සලා ඒ සහන ක්‍රියාදාමයන් වලට මුදල් වෙන් කරන්නට ලෑස්ති. හැබැයි දේශපාලන වාසි තක අප්‍රේල් මාසයේ 3 දෙක දෙන්න මැයි මාසයේ 3 දෙක දෙන්න කියන කතා කියන්නේ නැතුව දැම්මම මේ පාර්ලිමේන්තුවේ තිබෙන සියලුම මන්ත්‍රීතුමන්ලාගේ ආශිර්වාදය මත මේ වැඩ හරියට කරන්න. විපක්ෂයේ අපි අලුත් විදිහට ඉදිරියට යන යල් පැනගිය විපක්ෂයක් වගේ යන්නේ නැහැ. මේක නූතන විපක්ෂයක්. රටකජු සහ බඩිරිඟු ආනයනය කිරීම 15 වනදා සිට තහනම් කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු.
පස්සර මඩොල් සීම මාර්ගයේ 6 වෙනි සැතපුම් කණු ආසන්නයේ බස් රථයක් මාර්ගයේ නිවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු මිය ගොස් තවත් 30කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. තුවාල කරුවන් පස්සර රෝහලට සහ බදුල්ල රෝහල වෙත යොමු කර ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා. ආන්දෝලනාත්මක සුදුවෙන් ප්‍රතිසකච්ඡාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම සාකච්ඡාව පැවැත්වූ පුද්ගලයන් දෙදෙනා සහ ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රෝමින් මොහොමඩ් අපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අද නියෝග කළා. 2020 වසරේ යෙදී ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ 70 වන සංවත්සරයේ සැමරීම සඳහා රුපියල් 20ක වටිනාකමකින් යුත් සමරු කාසියක් සහ රුපියල් 2000ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සැලසුම් කර තිබෙනවා. සුදානම සමගෙන යන්නට පැත්තක් නැතුව ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිසන පරිදි හිරු ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රියේ 9:55.